අපි කලින් පතල කැපුවේ මේ මේ හැටි ඊට පස්සේ මේ හැටි අපි අරහැර ඉගෙන ගපුව. දැන් අද අපි මේ මෙන්න මෙතෙන්ට තමයි අපි වෙද්දි අපි පතල try කරලා තියෙන්නේ. කාලෙකට පස්සේ වැස්ස කාලේ පන්නලා පොඩ්ඩක් ආවා. මොකද මේ පැත්තේ මම කිව්වා ඔයගොල්ලන්ට මේකේ වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි කියලා. ඉතින් අද කෙලිම මෙතනින් තමයි මගේ පතල් ලොග් එක පටන් ගන්න හිතුවේ. ඉතින් කලින් දවසේ මම ඔයගොල්ලන්ට කිව්වා අපේ ඔය තමිල් හොඳ කොල්ලෝ සෙට් එකක් ආවා කියලා. නමුත් ඒගොල්ලන්ට වැස්ස සීන් එකත් එක්ක මොකද එවෙලේ එදා ඒගොල්ලෝ දෙන්න විතරයි හිටියේ. මම හිතන්නේ තව ඒගොල්ලෝගේ සෙට් එකක් අරගෙන තව දවස් කිහිපෙකින් එනවාකෝ. ඉතින් අපේ අතුරා ඉතින් දැන් ඒත් අපේ අපි හොඳයි කියලා හිතන තැනක අපේ බාසුන් හැත් එක ගැම්මට ඒ දෙන්න විතර මේ පතර බහින තීරණය කරලා තියෙනවා. අපි බලමු කොහොම වෙයිද කියලා. ඉතින් සෑහෙන බාධක එනවා පතල් වල ගල් හම්බුනේ නැති වුනහම. ඉතින් ඔක්කොම උඩු කරගෙන තනි මිනිහ හරි ගේම ගහගෙන යනවනම් වැඩේ ඇදගෙන යනවනම් ඒක තමයි මම හිතන විදිහට ජයග්‍රහණය කියන්නේ. අපි බලමු උත්සාහන කර දෙයක් සාර්ථක කරගන්න බෑනේ. හරිද? තව අවුරුද්දෙන් පස්සේ ඔක කලවල අයින් කරන්න ඕන. එදෙනු හදපු පළවෙනි එක වෙන්නේ ඔච්චර. ඔව්. වොරන්ටි වොරන්ටි ගෙඩි දෙකක් දාලා දෙනවා. ගෝගෙම 6 දිනක් විතර ඕනි පතරකට. දැන් දෙන්නෙක් තමයි අපිට වැඩ කරගෙන යන්නේ. මං හිතන්නේ එකක් ලොකු අයියක් පතරේ අයිස්කාරයෝ විදිහට අපිට දෙන ඒගොල්ලෝ. ඉතින් ගල් කෑල්ලක් හම්බුණාට පස්සේ අමතක නොකර උදව් කරන්නම වටින උදව් කරන්න ඕනේ මිනිස්සු. ඉතින් චුට්ටක් වැස්ස තුරන් දෙලා තියෙනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. මේකේ කියන මේ හැරි චුට්ටක් ඉල්ලම මේ උදාහරියෙන් වගේ තියෙනවා කියලා. උදාහරියෙන් වගේ පොඩ්ඩක් තියෙනවා කියලා. යන්න ලේසි නෑ පාරේ. ඉතින් අපි කලින් පතල කැපුවේ මෙන්න මේ මේ හැටි. ඊට පස්සේ මේ හැටි අපි අරහැර ඉගෙන ගපුව. දැන් අද අපි මේ මෙන්න මෙතෙන්ට තමයි අපි වෙද්දි අපි පතල try කරලා තියෙන්නේ. මෙන්න මේ ගලත් එක්කම පොඩ්ඩක් අල්ලන්න දාන්න බැරුව. ඉතින් අපිට ඉස්සර කාලේ කපලා මේ හැටි ගල් හම්බුණා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් ඒ ආරංචිය මත අපි මෙතන අතට බහින්න අපේ බාසුන් හැත් එක්ක තීරණය කළා. දෙන්නකින් ගේම ගහගෙන යනවා. දෙන්නත් යනවා. ඉතින් මේ විදිහට තමයි මෙතන වැඩ කරන්නේ. මේවට අපි කියනවා මේ දීදාර කියලා. ඉතින් මේවට දීගං අරස්කඩවල් තේකඩ මේ වගේ මේ පතල බහිද්දී එක එක ලීවල්ට කියන නම් කියනවා. මේවා හිත කරගෙන තමයි බහින්නේ. මොකද නැත්තම් මේක කඩාගෙන එන්න පුළුවන් හින්දා අපි ඒවා ඉස්සරහට විස්තරාත්මකව කතා කරමු. අපි බලමු මෙතන තත්ත්වේ මට මොන විදිහකට වෙන්නේ කියලා. මේ බොරැල්ලක් තියෙන්නේ නේ? බොරැල්ලක් වගේද? අරකට ගරන්න සෙට් උනත් වෙනකොට හරිනේ. දැන් මම එක දවසක් ඇවිල්ලා නේ සල් දුන්නා කියන්නේ. ඒ ගල් ගල් නෙමෙයි ගලක ගලකනේ මේන වදින්නේ නේ? නෑ නෑ ඒක නෙමෙයි. අද දවස් එක හිටියොත් අද පුළුවන්. පායන්න පුළුවන් මේ ටික අරගෙන. ඔව්. මෙහෙට තියෙන මෙහෙට ගත්තයි. කොන්න ගේ තමයි හැදුවේ. කාලේ කවස්සේ පොඩ්ඩක් අවුවක් පෑවුවා. ඉතින් දෙයනේ කියලා වැඩක් කරගන්න පුළුවන් වුණා. නමුත් අවුව පෑවගම අපේ අර මං කලින් කිව්ව වගේම වැඩ කරන කොල්ලෝ දෙන්න කියපු විදිහට මාව නැහැ. ඒක ඉතින් සෑහෙන අපහසුතාවයකට අපේ බාසුන් නැහැටයි විජේ බාසුන් නැහැටයි අනික වැඩ කරන එක්කෙනාටයි ලොකු ප්‍රශ්නයක්. මොකද දෙන්නෙක්ගෙන් 6 දෙනෙක්ගේ වැඩ කරන්න බෑ. නමුත් ඔවුන් ඒකට පසු බහින්නේ නැතුව මොකද ඔවුන් දන්නවා අපි දෙයක් කළා. අපි සල්ලි වේදම් කරලා අපි ඔවුන්ගේ ශ්‍රමයත් එක්ක මේ දේ කළොත් තමයි අපිට මොකක් හරි
දියුණුවක් ප්‍රගතියක් ගල් කැරලා ගරා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මහන්සි වෙන්නේ නැතුව අපි ඔය හෙට පටංගමු කියලා හිතුවොත් කට්ටිය එක එක අපි අපේ කාලේ තමයි කාලා දාන්නේ. ඉතින් ඒ try එක, ඒ උත්සාහය, ඒ කැපවීමේ ගැම්ම අනිවාර්යම වැදගත්. දෙන්නකින් හරි මේ වල බහිනවා කියන ගැම්ම ඒ විජේ බසුන් හැට අපේ බසුන් හැට දින එක මාරම දෙයක්. නැත්තම් සමහරක් වෙලාවට 6 දිනක් විතර වැඩ කරන බලය දෙන්නෙක් නැතුනහම එදාට වේදන් කරන අයව අමාරුවේ දාලා වැඩ නතර කරලා යනවා. ඉතින් නමුත් මේ දෙන්න මේ ගේම ගහන එක මාරම වැදගත්. ඉතින් ඒකයි පතලක් කරනවා නම් අනිවාර්යයෙන්ම විශ්වාසවන්ත හොඳ වේදන් කරන පතලේ අයිතිකාරයාට ආදරය කරන ඒ මනුස්සයා ගැන හිතන මිනිස්සු ටිකක් ඉස්සෙල්ලාම හොවා ගන්න ඕනේ. ඒකයි ප්‍රධානම දේ. ඉතින් ඒ විජේබාසුන් නැහැ කියන්නේ අවුරුදු 15 දී විතර වගේ ඉඳලා මේ පතල් රස්සාව පතල් බහපු කෙනෙක්, ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අදට සමුගතත් අපි ඕගොල්ලොත් එක්ක, මම කියන්නේ මේ ලංකාවේ ඉන්නවා නම් රත්නපුරේ විතරක් නෙමෙයි හැම ප්‍රදේශයකම මේ මැනික් ටික අඩු වැඩි වශයෙන් පිහිටලා ඇති. ඉතින් නිකන් try කරලා බලන්න. මොකද ආවොත් ඒක කෝටි ගණක් යන්නේ. ඉතින් මම කියලා දෙන්නම් මම දන්න විදිහට අපේ ඔය එක්ස්පීරියන්ස් බාසුන් හැරත් එක්ක කතා කරලා අපි ඉස්සරහ වීඩියෝ වලින් කොහොමද පතලක් විශේෂයෙන්ම මේ ගාන අඩුවෙන් ගොඩ පතලක් හොයාගන්නේ, ගොඩ ඉල්ලමක් හොයාගන්නේ කොහොමද කියන ඒවා අපි ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඒ දේවල් මම දන්න විදිහට ගොඩක් එක්ස්පීරියන්ස් කට්ටිය ඉන්නේ. ආයිතින් අපි අතදරුවෝ වගේ පතල් වල ඒගොල්ලොත් එක්ක බලපුවාම අවුරුදු 15 දී පතල් රස්සාවට යනවා කියන එක ලේසි නෑ. ඉතින් අපි ඒක බලමු. ඒ විදිහට කතා කරලා දන්න හැම දෙයක්ම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මම මේ දැන් ඉඳගෙන ඉන්නෙත් ඉල්ලම් කියලා අපි සැකේට ගොඩ දාපු තැනක් උඩ. ඉතින් මේකත් අපි කරලා බලන්න ඕනේ. මේක ටිකක් කබොක් ඉල්ලමකට සමානයි, කැට අඩු කබොක් ඉල්ලමකට සමානයි. ඉතින් මම කලින් කිව්වා වගේම කැට අඩු ඒවත් මැනික් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉල්ලම් කැට අඩු වුණත් ඒවේ මැනික් තියෙන්න පුළුවන්. ඉතින් අපි දන්න සමහර කෙනෙක්ගේ පතරක මේ වගේම ඉල්ලමක් තිබුණා. ඉතින් ඒකේ කැට නැහැ. ඉතින් කැට නැහැ කියලා අයින් කරලා තිබුණා. තව එක්කෙනෙක් මේක නිකන් සැකේට කරලා බලද්දි මේකේ ලොකු මැනික් තිබලා කියලා ආරංචි. ඉතින් ඒක අපි දන්නම දෙයක්. ඉතින් මේ දේවල් එක්ක අපි කතා කරමු. සෙට් වෙලා ඉන්න කියලා ඔයගොල්ලන්ට අපි ඉල්ලලා සිටිනවා. මැනික් වලට ආදරය කරන මේ මැනික් ශේෂ්ඨයට, පතල් ශේෂ්ඨයට, මැනික් කර්මන්තයට ආදරය කරලා සිටින ඔයගොල්ලෝ හැමෝම වෙනුවෙන්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලලා සිටිනවා. ඉතින් මගෙත් මට පුළුවන් නම් එක විදිහකින් තව කෙනෙක්ව කෝටිපතියෙක් කරන්න මේ මගේ channel එක හරහා. ඒකයි මමත් ලංකාවේ මිනිහෙක් විදිහට තව කෙනෙක්ට හරිනවා දැකලා ලබන ලොකුම සතුටක් එක. ඉතින් අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. එහෙනම් ගිහින් එන්න. බුදු සරණයි. හෙට vlog එකෙන් අපි හමු වෙමු. අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ගිහින් එන්න. ඉතින් උදේ ගිය පාර අපි මිනිස්සු අඩු කතාවක් කිය කියා හිටියේ. ඉතින් මේ මම හිතන්නේ පතල් අයිතිකාරයෙක්ට පතල් කරන කෙනෙක්ට හරි හොඳ සිතුවීමක් වුණා උදේ. මොකද අඬනයි මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට කතා කරගෙන හිටියේ. අර එනවා කියලා මම කලින් වීඩියෝ එකේද කරපු ඒ තමිල් කොල්ල තුන් දෙනා පොඩි කාරින් දලා ඒ කොල්ලා සරත් කියන. ඉතින් ඒ සෙට් එකේ ලීඩර් පොර තමයි. ඉතින් මිනිහා එනවා කිව්වේ ඊයේ. ඉතින් ඊයේ දවසේ ආවේ නැහැ. ඉතින් අද දවසෙත් උදේ එකවරුවක් මිනිහට එන්න බැරුණා. ඉතින් අපි බොහොම කල්ගිරියාවේ නිකන් එන දුකෙන් තමයි මේ උදේ වරුව ගත කරේ. නමුත් මේ දැන් මිනිහා ගෙදරට ආවා. තව කොල්ල තුන් දෙනෙක් එක්ක ඊයේ එන්න බැරුණේ. තව එක ඩයල් එකක් හොයාගන්න බැරුණා කියලා කිව්වා පතල් වැඩ කරන කෙනෙක්. ඉතින් ගොමාරි මේ හරි සතුටුයි. මොකද දැන් තමයි ගෙදරට ඇවිල්ලා චුට්ටක් තුනට තුනම ආට විතර ඇති ගෙදරට එනකොට ඉතින් මගේ බෙන්ච් එක සෙල්ලම් කරන තර. ඉතින් දැන් ආවා. ඉතින් ඔයගොල්ලෝ මම පෙන්නන මිනිහා ආපුලේ මේ සෑහෙන කික් එකක් දැනුනේ. මොකද පතලක වැඩ කරනකොට, පතලක් කරනකොට පතල් අයිතිකාරයෙක්ට මිනිස්සු නැති වෙනවා කියන්නේ ඒක සල්ලි මොකක් හරි කරලා කට්ටිය එකතු වෙලා වීදම් කරන්න හරි පුළුවන්. නමුත් පතලකට මිනිස්සු නැතුණාම, පතල මිනිස්සු දාලා යද්දි, ගල් හම්බ වෙන්නේ නැතුව මිනිස්සු දාලා යද්දි ඒක හරි අමාරුයි දරා ගන්න. මොකද කාලය, ශ්‍රමය, සල්ලි මේ හැම දෙයක්ම අපත යනවා. ඒකින්ද හොදේනවා. දැන් අපි මං කලින් මේ අද වීඩියෝ එක මං කිව්වා. ඉතින් දෙන්නක් දෙන්නෙක් අපේ පතල් බාසුන් නැහැයි, තව අනික් කෙනෙකුයි ගැම්මට ඒ දෙන්න හරි තනියෙන් කපනවා කියලා ඒ තැන කපාගෙන ගියා. ඒක තමයි පතලකට වෙන්න ඕනේ මං කලින් කිව්වා වගේම. නමුත් දැන් ඒකෝන්ට සෑහෙන අස්වැසිල්ලක් වෙයි. මොකද කෙලින්ම අද පටන් ගත්ත වැඩේ තුන් දෙනෙක් ගිනි පිටින් ආවා. හොඳ සෙට් එකක්, හොඳට වැඩ කරන්න පුළුවන් හයිය හත්තේ දෙන කොල්ල තුන් දෙනෙක්. ඉතින් කිව්ව විදිහටම මේ මගේ මම කලින් වීඩියෝ එකේ කිව්වා මෙයාව ඉන්ට්‍රඩියුස් කරලා හරි හොඳ ටැමිල් කොල්ලෙක් පොඩි කාලේ ඉඳලා අපිත් එක්ක ඉතින් හැදුන කොල්ලු කියලා ගොඩක් රෙකමෙන්ඩ් කළා. ඉතින් ඒ රෙකමෙන්ඩ් එක ඊයේ පොඩ්ඩක් පළු දුනා වීඩියෝ එකෙන්. ඉතින් ඒක හොඳයි ගැම්මටම. මොකද ඊයේ ආවේ නැති නිසා ඒ ට්‍රස්ට් එක කැඩුනා. ඕගොන්ට බලාගෙන ඕගොල්ලෝ තියෙන්නේ නැති මූ මේ මෙච්චර ලොකුවට කියලා ඉතින් පොල්ල තිබ්බන්නේ කියලා. නමුත් දැන් වෙලාව 3:00 වගේ ඇති. දැන් අදාව මේගොල්ලෝ ගිය ගමන්
වැඩේ පටන් ගන්නවා. ඉතින් ඒක මට හොඳයි. ඉතින් බ්ලොග් එක ඉවර කළාත් ආයේ මේක පටන් ගත්තේ මේ මේ වෙලාවට හරි මේ සෙට් එක ඇවිල්ලා ඉතින් දැන් කෙලිම වැඩ පටන් ගන්නේ හෙට ඉඳලා උදේට දෙයිනේ කියලා පස් දෙනත් එක්ක ගේම ගහගෙන යන්න දෙන්නේ. තව එක්කෙනෙක් එන්න තියෙනවා. ඉතින් දෙයි උදව් කරනවා මම හිතන්නේ මේකට. මොකද මිනිස්සු හොයන එක පතල් වැඩ කරන කට්ටිය දන්නවා. පතලකට මිනිස්සු හවුලකට හොයනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද. ගල් හම්බු වෙන්නේ නැතුණ ගහ මිනිස්සු දාලා යන මිනිස්සු සෑහෙන ඉන්නවා. එතකොට මේ වැඩේ නතර වුණාම හිටපුවාම මේ දැනෙන ෆීලිං එක එක මාර දුකක්. මොකද පරි කාලකන්නි කමක්. නමුත් මේ මං හිතන්නේ අන්නේ කාලකන්නි කමෙන් දැන් අපි ගැලවුණා. දැන් ඉතින් ඉස්සරහට ගැම්මට ගේම ගහගෙන යන්න තියෙන්නේ. එහෙනම් සෙට් වෙලා ඉන්න. හා පූසාරි එන හ්ම් 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 හ්ම්